සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවායි පළමු කොටම සුබ ප්‍රාර්ථනා කර සිටිනවා. ශ්‍රී ලංකාවේ නීති හා සාමයේ සුරක්ෂා කරනු ලබන ශ්‍රී ලංකා පොලිසියට මානව සම්පත බිහි කර දෙන පොලිස් විද්‍යාල පද්ධතියේ මහගෙදර අලුතෙන් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට වසර 75ක් සම්පූර්ණ වෙනවා. 75 වසරක ඉතිහාසයේ සමරන අද දිනේ මේ සන්ධ්‍යා කාලය අමාවැණි සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ දිසා වදාහර ශ්‍රී සද්ධර්මය වර්තමාන ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ රටවල පවා කාලීන ධර්ම වදන් වලින් සනහාලන වියත් ස්වාමීන් වහන්සේ නමක්ගේ පින්බරමුවින් දේශනා කරවන්නට අප තීරණය කළා. ඒ වෙනුවෙන් අප ආරාධනා කළේ රජරට ගොව පරපුරකින් පැවිදි බිමට පිළිපන් මානව සංහතියට සමීප විශ්ව භාෂිතයක් වන ආධ්‍යාත්මික බවක් දකින හදවතට කතා කරමින් නොවන අවදි කරවන ගල්කිරියාගම සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති උපදේශක ශාස්ත්‍ර වේදී රාජකීය පඬිත නම කියන්නට අවසරයි කාගම සිරිනන්ද අපේ පින්වත් ස්වාමින් වහන්සේට. මේ අවස්ථාවට වැඩම කොට වදාළ විචිත්‍ර ධර්ම කතික අවසරයි කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සහ අනිකුත් සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස සහ ඔබ සියලු දෙනා ඉමහත් වූ ගෞරවයෙන් යුතුව පළමු කොටම පිළිගන්නු ලබනවා. මේ උතුම් ධර්මදේශනයේ වෙනුවෙන් චාරිත්‍රානුකූල කරමින් ධර්මදේශනයට ආරාධනා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ චම්සෙන් මහත්මනි ඔබතුමන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. දුරබැහැර සිට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළිගනිමින් පොලිස් විද්‍යාලයේ සියලු ආගමික කටයුතු වලදී අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන අලුතර දිසාවේ සහ පසුදුන් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී අලිස්සොත්ත සිරි නිකේතාරාමාධිපති ප්‍රධානාචාර්ය නම කියන්නට අවසරයි ශ්‍රී ඉන්ද්‍රජෝති පල්ලතර ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. මේ අවස්ථාවේදී කෙටි පිළිගැනීමේ අනුශාසනාවක් සිදු කිරීම සඳහා අවසරය අපේ හැඳුනුනි. අද මේ ධර්ම දේශනාවට වැඩම කරන්න යෙදුන ශාත්‍රපති රාජකීය පඬිත විචිත්‍ර බාහනක කාගම සිරිනන්ද ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ අපි ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂතුමන් ප්‍රධාන සියලුම දෙනා වහන්සේ වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් අපි ඒ වගේම සිල් මෑණිවරු වෙනුවෙන් අපි සියලු දෙනා වහන්සේම උන්වහන්සේ ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේදී පිළි අරගන්නවා. ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය කියන්නේ විශාල සේවාවක් කරන ස්ථානයක්. මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනකම ඉන්න පොලිස් නිලධාරීන් පුදු පුහුණු කිරීම මේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ තිරිතා. ඒක ඉතාම හොඳින් සිද්ධ කරන අධ්‍යක්ෂතුමන් ප්‍රධාන මේ නිලධාරී මණ්ඩලය ඒවා ඉතාම හොඳින් සිද්ධ කරනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය හරියට පන්සලක් වගේ. මෙතන තිබෙනවා චෛත්‍ය රාජරන් වහන්සේ නමක්, ඒ වගේම බෝධීන් වහන්සේ විහාර මන්දිරය, ඒ වගේ දේවල් සියල්ලක්ම පන්සලක තිබිය යුතු සියලු මංගෝම පාංග තිබෙනවා. ඒ වගේම සෑම මාසයකට වරක්ම මේ ස්ථානයේ දක්ෂ ධර්මදේශකයන් වහන්සේ නමක් වඩම්වලා ධර්මදේශනා පවත්වනවා. ඒ වගේම බෝධි පූජා වෙන වෙනත් පුදියේ බුද්ධ පූජාවන් පවත්වලා ඒ විදිහට කටයුතු කරනවා. නිසා මේ ස්ථානයේ පන්සලකටත් වඩා ඒ අතින් පතලොස්සක පොහෝ දවස්වල ඒ කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා. මේවර මේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අපේ අධ්‍යක්ෂක චන්ද්‍රසේන මැතිතුමන්ගේ ආරාධනා පරිදි
අපේ දක්ෂ ධර්මදේශකයන් වහන්සේ ඉතා විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ කාගම සිරිනන්ද හාමුදුරුව වඩම්වා ගත්තා. ලේති නෑ වඩම්වා ගන්න. මමත් එකවරක් උත්සාහ ගත්තා මොන විදිහකවත් බැරි වුණා. ඉතින් කොහොමවත් අඩම්ම ගන්න බෑ. ඉතින් බලමු අපි ඉදිරියටවත් කරගන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ අපේ මහත්මාගේ ආරාධනා පරිදි මේ ස්ථානයට හරියට වෙලාවටම වැඩම කළා. වෙලාවටම වඩින ඒ වැඩ කටයුතු කරන හාමුදුරු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ හද උන්වහන්සේ බණ කියනකොට හැමගෙනාමේ හදවතට බණ කියනවා. ඒ වගේම සරල භාෂාවෙන් ධර්ම දේශනා කරන එකම හාමුදුරුව මං හිතන්නේ. හැම කෙනෙක්ම ආදරේ බණ අහන්න. විශාල වශයෙන් දස දහස් ගණන් සේනා උන්වහන්සේගේ ධර්ම දේශනාවට සහභාගී වෙනවා. උන්වහන්සේ ඉතාම හොඳින් ඒ ධර්ම දේශනාව හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට අද මේ ධර්ම දේශනා හැමදාම මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඉතින් අද දවසේ මේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට වැඩම කළා. අපි බොහෝම ගෞරවයෙන් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂතුමන් වෙනුවෙන් සියලු දෙනා දෙවෙනුවෙනුත් අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ වෙලාවේදී උන්වහන්සේ මම මේ වෙලාවේදී පිළි අර ගන්නවා. ඒ වගේම අද මේ හාමුදුරු වැඩම කරලා තිබෙනවා භික්ෂු නිකේතන විහාරස්ථානයේ පඬිතු හාමුදුරුව ප්‍රධාන මහා සංඝරත්නය. ඒ වගේම අපේ විහාරස්ථානයේ මහා සංඝරත්නය එතිල් මෑණිවරුන් අද මේ ස්ථානයට පැමිණලා තියෙනවා. ඒ සියලු දෙනා වහන්සේමත් මේ වෙලාවේ පිළි අරගනිමුන පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අපේ අධ්‍යක්ෂතුමන් මෑත යුගයේ මේ ස්ථානයට පැමිණියේ එන්න එන්නම දියුණු වේගෙන යනවා විහාර මේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය. ඉතාමත් හොඳ විනයක් තිබෙනවා මෙතන. ඒ අනුව ඒ සියල්ලක්ම හොඳින් සිද්ධ වෙන බව මතක් කරමින් ඒ සියලු දෙනාවමත් මේ වෙලාවේ පිළි අරගනිමින් මම ඉතාමත්ම ගෞරවයෙන් බොහෝම ගෞරවයෙන් ආරාධනා කරන අපේ ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේට ධර්ම දේශනාව සිද්ධ කරන හැටියට සාදුකාරය අපව. ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින්වත් සත්පුරුෂ සියලු දෙනාම පංචශීලයේ සමාදන් වෙන්න හැමෝම නමස්කාරය කියන පංචිල් ගන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා
Vedamani Sikkhapadam Samadhyami. Musavada Vedamani Sikkhapadam Samadhyami. Sura meraya majjapamadattana Vedamani Sikkhapadam Samadhyami. Sadhu kiyanna Samanta Chakvalesu Atra Gacchantu Devata Saddhamman Muni Rajasya Sunantu Sagga Mokkhadam Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa. Khataman chauso sammā vāyāmo idauso bhikkhu Anuppannānaṃ pāpakānaṃ akusalānaṃ dhammānaṃ anuppādāya Chandan janeti vāyamati viriyaṃ arabhati cittaṃ paggannāti padāti Uppannānaṃ pāpakānaṃ akusalānaṃ dhammānaṃ pahānāya Chandanjaneti vāyamati viriyaṃ arabhati cittaṃ paggannāti padāti Anuppannānaṃ kusalānaṃ dhammānaṃ uppādāya Chandanjaneti vāyamati viriyaṃ arabhati cittaṃ paggannāti padāti Uppannānaṃ kusalānaṃ dhammānaṃ tritiyā asammosāya bhīyo bhāvāya vepullāya bhāvanāya pāripūriyā chandanjaneti vāyamati viriyaṃ arabhati cittaṃ paggannāti padāti iti Vedama Vedasitina Ati Gauruvaniya Ape Nayaka Hamduran Vahanse Varapradana Shishyaputrayin Vahanseela Pradesiya Maha Sangharuvana Athuluwa Garutara Maha Sangharatnayin Avasarayi Silmayani Varuni Evagema Kalutara Police Vidyale Adhyasatumani Karya Mandale Siyaluma Nilalat Nolat Mahatma Mahatma Meni, Adame Dharmanu Sasana was Ravani Kirima Sandaha, Lankabe Vivida Polistan and Neogene Karaming, Vadidura Durasta Puhunupatamala, Hadari Masandaha Pamina Sitina,
Niladari Mahaturuni, Niladari Mahatmini, Evagema Pradesh Vasi in Hatiate, Karunikara Danao Paridi, Me Avastavata Dharma Sravane Sandaha Langavi Sitina, Sadahayang Asungena Sitina Satpurusha, Karunika Pinnotuni, Pinnotin. Bhagivatu Loturu Tathagata Amameni Budrajanan Vahanse Sakala Lo Satun Veta Maha Karunavin Desana Kotavadala Sadatanika Loke Satya Yaktiyeda E Satya Vidyatmako Magapennima Darsanaya Pilibandava Yam Avabodayak Tiyena Obata E Manava Avabodha Karaganima Sandaha Navatat Dharma karana kīpayak sihipat karana pimvanta velāva. Ada man santosa wenawa eka patthakin dan avurudu 20ak vithara man āśraya nisraya karana ape adhyasathuma Lankāwe vividha palāthwala me sēvaya kala. Evagema e kala sevayehi vatinakama mata me wenakota me polis vidyale adhyasaka durehi hobawamin man dannawa meka lassanama polis vidyalayak wenawa kiyala ehema ekak wenawa lankawata abhimanaya genena niladhariinta abhimanaya genena Sabah minisu elidakinnata puluwan tanak wenawa kiyala man dannawa. Habai sansare karumeta kalakanniyo innawa. Ehun nam maru karanna ba. Adhyasaka kumara tiya buduhanduronta beri una kalakanniyo maru karan. An ehema unuth innawa pulwa puta. E nisawen habai man dannawa 100ta Vedi barak Satpurushayan nirmanaya karana Satpurusha parisraya karannata puluwa. Ekata diriya deemak hatiyata mata kaalaya nathuwa tibiyadi ape amduru sipat kala wage mata attanama denna dinaya tibbena. Man udewaruwa dennam kiyala me udewaruwa yeduwa ada dawase. Udevaru among Yodagan in Nagona Mahatya Matakala, Apehandane Udevaru Neme, Havasaiti in the Gila, then Karanam de Natu Giamat. Egaman among Kale Dharmadesana Kalavaniti and Negolon that Katakarala, Eka Haita Tibbeka Hatakaragene. Make a Kohamari Tunatavat Karanoa Kila Hitagene. මේ කටයුත්තට මං එකඟතාවය දුන්නා. කළා 3:30 කිව්වා. ඊට පස්සේ දැන් 3:30ට පටන් ගත්ත එක මං අනිවාර්යයෙන්ම කවදාවත් නොකරපු විදිහට පහට නිමා කරන්න ඕන. එනිසා අද බොහෝ දේ කියන්නේ නැහැ. මේ ඇවිත් ඉන්න ඔබ සියලු දෙනාගේම ජීවිතයට යම් අරුතක් ගෙනෙන්නට ඕන ධර්ම කාරණා කීපයක් සිහිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා මම ඒ සඳහා උචිත මාතෘකාවක් ලැබුවේ ශ්‍රී ලංකා පොලිසිය සතුට සැනසීම සැපත සෞභාග්‍ය පිරුණු ශ්‍රී ලංකා ජන සමාජයක් නිර්මාණය කරමින් නිවන් දකින්නේ කොහොමද කියලා කියන්නේ Polizia Nivanda Kinavidi Kianda Mamme Matrukava Tabu Pinotuni Api Banahan of Aduini Visayam Polis Nila the Hario Siata Dasamagana Rama Banahanain Anitai Banahane Mandano Eget He Tudano Bohom ඒ උනාට අද දවසේ ඔබට ඒ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙනවා
රාජකාරිමේ ජීවිතය නිසා ජීවිතයේ තියෙන කර්කස භාවය නිසා සංවේදී හැඟීම් දැනීම් නැති හින්දා බනහන්න යනවා අඩු ඔබට අද සංවේදී හැඟීම් නැතත් නිලයේ නාමයෙන් ලැබිලා තියෙන මේ අවකාශයෙන් ප්‍රයෝජනය ගන්න ආලවක යකා බණ ඇහුවයි නේද මාත්‍ය ආලවක යක්ෂයා බණ අහපු එකෙක් නෙමෙයි පුතා මිනිමරුවේ ස්ත්‍රී දූෂකේ පල් හොරෙක් හැබැයි බුදුහාමුදුරුවන්ට මුණ ගැහිලා බුදුහාමුදුරුව එක ධර්ම දේශනාවෙන් ආලවක යක්ෂයා බෞද්ධයේ සුද්ධ බෞද්ධයෙක් කරලා නිර්වාණගාමී කළා සමාජ පිළලයක් අයින් කරලා ඒ පිළලය ලෝකයට වටිනා ශ්‍රේෂ්ඨ මානව සම්පතක් කළා. ඒ තරම් බෞද්ධ දර්ශනේ විද්‍යාත්මක ගුණයක් තියෙනවා. ඒක ලබන්න මහන්සි ගන්නවා. සුනාත ධාරේත චරාත ධම්ම හොඳට අහලා අහපු දේ දරාගෙන ඒ අනුව හැසිරෙන්න ඕනේ. එතකොට තමයි ලස්සන පොලිස් නිලධාරියා බිහි වෙන්නේ. හොඳට අහන්න ඕනේ, ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ ඇහෙන දැනෙන හැඟෙන දේ දරා ගන්න ඕනේ, දරාගෙන ඒ අනුවම ක්‍රියාත්මක කරන්න ඕනේ. විද්‍යා දදති විනය. විනය මත තමයි සකල විද්‍යා පහළ වෙන්නේ. ඒ අවබෝධය ඔබට ලබාගෙන ලත් අවබෝධය පෝෂණය කරමින් ජීවිතයේ දකින්නට ධර්මානුශාසනාවකින් අවකාශය ලැබෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධම්මෝ භවේ නෙමෙයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මයේ අනුව හැසිරෙන්න ඒ ධර්මය විසින්ම ආරක්ෂා කරන. ඒක පුතා කඩදාසි කොළවල ලේඛනවල නිල ලාංඡනවල තිබ්බට වැඩක් නැහැ. ගිහි පැවිදි අපේ සමාජයේ පුතා ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකය තියෙනවා. හරිද? ඒ වගේම ඒ ත්‍රිපිටකයෙන් උපුටාගත් විවිධ වගන්ති විවිධ වූ ස්වරූපයෙන් අපේ ඇහැ වැටෙන්න රාජ්‍ය ලාංඡනවල නිල ලාංඡනවල එවැගේම තමන්ගේ ග්‍රාමීය පරිසරවල නගරවල සුවිශේෂී සංකේත සඳහා පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒව පුතා නිකන් වචන විතරයි. ප්‍රයෝජනයට ගන්න ක්‍රියාවට නම් වන්නේ. ක්‍රියාවට නොනගන තෙක් කිසිවකින් ඵලයක් ලබන්න බෑ. ඕනාම සත්කාරයක ප්‍රයෝජනය ගන්න නම් ඒක ක්‍රියාවට නම්වන්න ඕනේ. ඒ ක්‍රියාවෙන් ලැබෙන ඵලයනි පුතා වටිනාකම දෙන්නේ. එහෙම නැත්තම් වැඩක් නැහැ. ඉඩම් තිබ්බට වැඩක් නැහැ නේ. ගොවිතැන් කරන්නේ නැත්තම්. ඈ ඉඩම් තියෙනවා. ගොවිතැන් කරන්නේ නැත්තම්. අමාත්‍යංශය තිබ්බට වැඩක් නැහැ නේ. කුසිකර්මාන්තයේ තුල කරන්නට ඕනේ. නිර්මාණයක් වෙන්නේ නැත්තම්. අධ්‍යාපන අමාත්‍යංශයේ තිබ්බට වැඩක් නැහැ. අධ්‍යාපනයෙන් උපවැටුණු ශ්‍රී ලංකා මානව සම්පතක් ගොඩ නැගෙන්නේ නැත්තම්. ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩක් නැහැ. ආරක්ෂාවක් ලබා දෙන්නේ නැත්තම්. නේද? ශ්‍රී ලංකා පොලිසියෙන් වැඩක් නැහැ. පොලිසියෙන් සාමය සුරකීමේ මහා කාර්යභාරයට උරදෙන නිලධාරීන් පරම්පරාවක් මේක තුල නිර්මාණය වෙලා නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා පුතා මේ උත්සාහය එවැනි පරපුරකට නෑකම් කියන උරුමකම් කියන සත්පුරුෂයන් නිර්මාණය කරමින් වැටුණු ශ්‍රී ලංකාව ආපහු නැගිටවන්න. බිඳුණු ශ්‍රී ලංකාව ආපහු ඒකාබද්ධ කරන්න. දිලිඳු හිඟා කන ශ්‍රී ලංකාව ආපහු සම්පෝෂිත දේශයක් කරලා තියන්න.
අපායට යන ශ්‍රී ලංකාව නිර්වාණගාමි බෝසත් ශ්‍රී ලංකා ද්වීපයක් කරන්නට වරම් ඇති සත්පුරුෂ හැඟීම් ප්‍රඥාව තුලින් උපමට්ටම් කොට ලොව දකින්නට හැකි මානම සම්පත බිහි කරන අටියෙන් අද දවසේ මේ විද්‍යාලීය පොලිස් පුහුණු පාසලේ අධ්‍යක්ෂකතුමන් කාර්ය මණ්ඩලයේ සත්පුරුෂයන් පොලිසියට වසර 75ක් පිරීම නිමිති කරගෙන සිදු කරනු ලබන සම්වස්සරය වෙනුවෙන් අද දවසේ මේ ධර්මානුශාසනාවද එක් අංගයක් හැටියට මෙයට සම්බන්ධ කරලා තියෙනවා. මං ගොඩක් සතුටු වුණා මේ කාර්ය පිළිබඳව. ඒ නිසා මා සතුටු වූ ඒ සත් කාර්යයෙන් ඔබ යහපත් ප්‍රයෝජනයක් අරගෙන ඔබේ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ගෘහීය ජීවිතයත් සමාජ ජීවිතයත් උපමට්ටම් කොට මනා සේවාවක් උපම්බිමට සාධනය කරමින් මෙලව ජීවිතයේ සතුටින් දිවි ගෙවා සමුගෙන යන දවසට ප්‍රීතියෙන් ආගමන් මග බලා මියදෙන්නට හැකි බෝසත් සත්පුරුෂයෙකු හැටියට ජීවිතය දකින්න මාන්සි ගන්න. ඒ සඳහා ලැබෙන ධර්මඥානයෙන් ඔබ හැම දෙනාටම අනාගතය දිනන්නට වරම් ලැබේවා 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 කියන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන සාදු කියලා බණහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කළේ ගැඹුරු සූත්‍ර දේශනාවක්. තේරෙන්නෙම නෑ මේ සූත්‍රේ. ඔව් මම මෙතන ඉන්න එක මිනිහෙකුටවත් මේ සූත්‍රේ තේරිලා නෑ. මන් දන්නවා මේ ඉන්න කාටවත් මේ සූත්‍රේ තේරිලා නෑ. මේ නායකහරුන්ගෙන් අහන්න. නායකහඳුරුව මට වඩා ගොඩාක් වැඩි මගේ මහානකම නෙමේ මගේ උපතේ ඉඳලා මේ ගෙවාපු ජීවිතේ හා සමාන පැවිදි ජීවිතයක් තියෙන. ඊටත් වැඩි ඇති. නේද නායක? මට අවුරුදු 54යිනේ. අපේ නායකහනගේ පැවිද්ද ඊටත් වඩා වයසයි. මන් දන්නවා ඒත් මේ සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සූත්‍ර දේශනාව නායක හාමුදුරුව පූර්ණ වශයෙන් අවබෝධ කරගෙන නැහැ කියලා මන් දන්නවා. හේතුව නායක හානට දායක සභාවක් තියෙනවා. මන් තරම් ප්‍රීතියෙන් නැහැ නායක හාමුදුරුව. මන් තරම් නිදහසක් නායක හාමුදුරන්ට නැහැ. මන් තරම් සතුටක් විඳින්න නායක හානට බැහැ. හේතුව දායක සභාවක් තියෙනවා. දායක සභාවක් තිබ්බ ගමන් නායක හඳුන්නේ ඔළුව විකාර වෙනවා. දායක සභාවක් තිබ්බොත් ඔළුව විකාර වෙනවා. ඔව්. ඇයි බැඳීම් වැඩින්නේ? මේකලා දීපු බත් ඇටයක් ඇටයක් ගානේ බනින්න බලාගෙන ඉන්නේ. එහෙනම් ඒ ඔක්කොගෙම ඇස්වලට ගැළපෙන්න උචිත පරිද්දෙන් ඉන්න වෙනවනේ. නැත්තම් බයින. අර පරිස්සමෙන් ඉතාමත්ම සංයමයෙන් සසුම් වැඩ වඩා වඩින්න ඕනෑ ගමනක් තියෙන භික්ෂුවට. ඒක භික්ෂූන් වහන්සේලා බහුතරයක් තේරුම් අරගෙනත් නෑ, භික්ෂුණීන් තේරුම් අරගෙනත් නෑ, උපාසක උපාසිකාවෝ තේරුම් අරගෙනත් නෑ. පැවිද්ද ලේසියක නෙමෙයි පුතා, අමාරු එකක්. නිකන් ඔබට හිතුණට සැපසේ විවේකීව වන්දනමාන පුද පූජා ලැබමින් කාලා බීලා සුවසේ චූන් එකේ ඉන්නවා වගේ එහෙම නේද පේන්නේ? ඈ එහෙම පේනවා නම් එන්නේ තියෙන්නේ මහන වෙන්න. ඈ එහෙම එකක් නම් මහන වෙන්න තියෙන්නේ. ඇයි මහන වෙන්නේ නැත්තේ? පෙරේත කොම්පුතා මහන වෙන්නේ නැත්තේ පෙරේතකමින්ද? මේ පැවිද්දේ තියෙන වටිනාකම පෙරේත ඇහැට පේන්නේ නැහැ. පෙරේතෝ යන්නේ ජරාවට. යහපත් වූ
සුඛිත මුදිත පාරිසුද්ධ තනක් හොයාගෙන පෙරේතයා යන්නේ. ඒ තරම් කෙලෙස් බරයි. මේ සූත්‍ර දේශනාව තේරිලා නැත්තේ එහි තියෙන ගැඹුරු බවත් තේරුම් ගන්න උත්සාහ නොගැනීමත් නිසා. මන් සූත්‍රයේ මාතෘකා කළේ ධම්සප්පවතුන් සූත්‍රය විස්තර කරන ලද සච්ච විභංග සූත්‍රය. මේ සූත්‍ර දෙකේම තියෙන පුතා එකම අන්තර්ගතය. ධම්සප්පවතුන් සූත්‍රයේ ගැඹුරින් තියෙනවා. ඒ ගැඹුරු සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරලා තියෙනවා තේරෙන හැමෝටම තේරෙන විදියට සච්ච විභංග සූත්‍රය සත්‍ය විස්තර කර කියන ලද සූත්‍රය කියලා. මං විස්තර කරපු එක තෝරගත්තා අර ගැඹුරු කාරණාව විස්තර කරලා දෙන්න ඕන නිසා. දැන් මෙතන ඉන්න හැමෝටම මේක තේරෙනවා. මෙතෙක් තේරිලා තිබ්බේ නෑ මන් දන්නවා. ධම්සප්පවතුන් සූත්‍රයේ අන්තර්ගතය මොනවද තියෙන්නේ? මොනවද පුතා ඒ අන්තර්ගතයේ තියෙන්නේ? දණ්ඩ නීති සංග්‍රහය මොනවද තියෙන්නේ කියලා අහුවත් දන්නේ නැති අප්පලාගෙන් අය ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ ගැන අහලා අහවල් එකක්ද නේ? මම දවසක් නිකවරටි පොලිස් විද්‍යාලයට ගිහිල්ලා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මොකක්ද කියලා ඇහුවා. මේ ඉස්සරහා පේලිය හිටපු එකෙක් අර අනිත් නම දෙනාම දන්නේ නැහැ කියමුකෝ. අනිත් නම දෙනාම දන්නේ නැහැ. මෙවුන් පොලිසියේ බත් කාලා විතරයි තිබ්බේ. මං ඒ ගමන හොද්දටම බැන්නා. එතන සිවිල් අය හිටියෙත් නැහනේ, පොලිසිය අය විතරමනේ. මං කිව්වා උඹලා ආත්ම ගෞරවේ, මේ යුනිෆෝම් එකේ ගෞරවේ, මේ ලංකාවේ උත්තරීතර වස්ත්‍රයක් තියෙනවා නම් ඒ මේ අරහත් දජයේ බුද්ධ චීවරය, ඊළඟට තියෙනවා නම් ගෞරවණීය වස්ත්‍රයක් ඒක ඔය නිල ඇඳුම කියලා. ඇත්තටම ලංකාවේ තියෙන සිවුරට දෙවැනිම තියෙන උත්තරීතර නිල ඇඳුම තමයි පුතා පොලිසිය නිල ඇඳුම. පැවරිලා තියෙන කාර්ය උත්තරීතර කාර්යයක්. ඒ කාර්යය තියෙන්නේ පුතා ඔබ නිවන් දකින ගමන් ලොව නිවන් දක්වන්න. ඔබට සැනසීම ළඟා කරගන්නා ගමන් ලොවට සැනසීම උදා කරලා දෙන්න. ඒකේ අගේ දැනගන්නවා. ධම්සප්පවතුන් සූත්‍රයේ අන්තර්ගතය පුතා චතුරාර්ය සත්‍යය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක, දුකට හේතුව, දුකින් මිදීම, ඒ සඳහා මාර්ගය. පොලිසිය කාර්යභාරයමනේ මේ තියෙන්නේ නේද? යම් කිසි තැනක සිද්ධ වෙච්ච අපරාධයක් තියෙනවා දුකක්. ඒ අපරාධයට හේතු හොයනවා. ඒ අපරාධයට හේතු හොයන. ඒ අපරාධය නැති කරන්න ඕන සාමය මේ සමාජය තුළ ස්ථාපිත කරන්න. ආන් ඒ ස්ථාපිත කරන සාමය උදා කරන්නට අපරාධවලින් තොර ලෝකයක් හදන්නට යා යුතු මාර්ගයක් තියෙනවා. නිර්වාණයත් ඒකමයි. පොලිසියට තියෙන කාර්යභාරය පුතා නිර්වාණයට යෑමම තමයි. සමාජය නිර්වාණගාමී කරන්නට ඔබේ කාර්යභාරය ඉතා ශ්‍රේෂ්ඨ එකක්. ඒක කරන්නට බුදුරජාණන් වහන්සේ මේ භවගාමී සංසාර ගමනේ සත්වයා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සසර භව දුක නසා ලබන අමා මහ නිවණින් සැනසීම ලබන්නට හැකි මාර්ගය පෙන්වා වදාළ ආර්ය මාර්ගයෙහි ඔබ හැසිරෙන්නේ නම් මේ ජීවිත ගමනේ පුතා කවදාක්වත් ගැටුම් ඇති වෙන්නේ නිදහස, සතුට, සැනසීම, ප්‍රීතිය, නිවහල් බව උදා කරගෙන
සෞභාග්‍යයෙන් පිරුණු පෝසත් බෝසත් මිනිස්සු ලෙස නිවන් දකින්නට පුළුවන් ශක්තිය තියෙනවා. ආර්ය මාර්ගාංග හතරේ අවසාන මාර්ගාංගය චතුරාර්ය සත්‍යේ මං අවසානම සත්‍ය තෝරගත්තේ මාර්ග සත්‍යය. එක දුක්ඛ සත්‍යනේ. මේ ඉන්න කවුරුවත් දුක්ඛ සත්‍ය දැනගත්ත අය නැහනේ. මම ඒකයි කිව්වේ සූත්‍රයේ ගැඹුරුයි කියලා. දුක්ඛ සත්‍ය තේරිච්ච කවුරු හරි ඉන්නවද පුතා මෙතන? ඈ? දුක්ඛ සත්‍ය තේරිච්ච කවුරුවත් නැහැ. ටිකක්වත් දුක්ඛ සත්‍ය තේරුණා කියලා අපි කිව්වට කමක් නැහැ. ටිකක් හරි තේරිලා අපිට ඒ හින්දා මහා තද දුක් ජාලාවක් ගිනි ගොඩක් තියෙන පැත්ත අතෑරලා මේ පැත්තට ඇවිත් ඉන්නවා. එහෙනම් අපිට ටිකක් හරි තේරිලා තියෙනවා දුක්ඛ සත්‍ය. ඒ ඇවිත් ඉන්න කහපාට ඔක්කොටමත් තේරිලා නැහැ. තේරිලා නැති මෝඩයෝ මේ පැත්ත අතෑරලා ওই පැත්තට යනවා. ඔව්. මේ පැත්ත අතෑරලා ඔය පැත්තට යනවා. මම මේ සැරේ එංගලන්තේ ගියාට පස්සෙත් හම්බුණා. මෙහෙ හිටපු ගෞරවනීය ලොකු හාමුදුරු කෙනෙක් එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තේ පඬරල් පතක් දැකලා ඒකට වසී වෙලා සිවුරු හැර ගිහිල්ලා. ඔව්. පඬරල් පතක් තමයි. කුණු ගොඩක් දැකලා ඒකට වසී වෙලා මෙහෙ ගෞරවනීය චරිතයක් හැටියට තමයි හිටියේ. බලන්නකො කොහෙදෝ කේල් මලකට කර ගහලා ද මං ඇහුවා දැන් සනීපද කියලා. මං ඇහුවා දැන් සනීපද කියලා. මිනිස්සේ හරියට ආකාශෙන් කඩාපාත් වෙලා වාගේ මේ බෞද්ධ පොතපත අධ්‍යයනය කරමින් චූටි කාලේ ඉඳලා ආපු මිනිහා මට වැඳලා කියනවා බලන්නකෝ වෙච්චිද. මං ඇයි හුළඟට ආව එකක්ද? ඈ ඈ ඉරහඳ තාරකාවලින් වැටිච්ච එකක්ද? නෑනේ. මේක තමන්ම කරපු එකක්නේ. වෙච්චි දෙ නෙමෙයි. මං කරගත්ත ගොම් වැඩේ කියලා කියන්න කිව්වම. එතකොටයි ඔක හරියන්නේ. එහෙම කරගන්නවා. සමහර විට මේ සිවුරේ පැවිදි වෙලා අපේ නායක හඳුන්නේ අවුරුදු 30 40 50 60 ගිහිල්ලත් ආපහු යනවා කියන්නකෝ. මෝඩ වාහෙලා ඈ දුක්ඛ සත්‍ය දැකලාද මේ? ඈ දුක්ඛ සත්‍ය නෙමෙයි බත් කකා හිටියට දැකලා තියෙන්නේ. ඈ මහා පව් කන්දක් අරගහගෙන අර පැත්තට යනවා. නිකන් හිතන්නකෝ ඔයාලා විඳින දුක. ඈ සැප විඳින එක පොලිස් නිලධාරියෙක් ඉන්නවද? නෑ පුදුම දුකක් විඳින්නේ මං දන්නවා. ඇයි ලංකාවට සේවය කරන්නද? ඒක එකද? නෑ. දෙකද? නෑ. තුනද? නෑ. හතරද? නෑ. ඊටත් එහා ගිහින් තියෙන්නේ පුතා ලංකාවට සේවය කිරීම. ඊට කලින් තියෙනවා 1 2 3 දීපු තැන්. ඈ එහෙම තියෙනවනේ බලාපොරොත්තු කන්දක්. ආන්ගේ බලාපොරොත්තු කන්ද සාක්ෂාත් කිරීමේ අටියෙන් මේ සේවාව මත පිහිටා යන ගුණයක් හැර එහා එකක් නැහැ. එහින්දා පුතා අර සියල්ලම පූර්ණේ කරන්න එක සේවාව කළා නම් පැතුවත් නැතත් අර බලාපොරොත්තු ටික හරියනවා. එක සේවාව කරන්න ඊට පස්සේ අරක හරියනවා. ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. පින් කුසල් රැස් කරන්න යහපත් දේ කරන්න ඒ මිනිහා පිනෙන් පිරෙනවානේ. ඒ පිනෙන් පිරෙන මිනිහා නිවන් පැතුවත් නැතත් නිවනට ළඟා වෙනවා. ගමන නිවන දෙසටනේ. බුදුහාමරගේ ආර්ය මාර්ගයේ මාර්ගාංග 8ක් තියෙනවා. මම ඒ මාර්ගාංග 8ක් ඇතුළත් මාර්ග සත්‍යයෙන් කොටසක් තමයි තෝරගත්තේ අද ධර්මානුශාසනාවට. මාර්ග සත්‍යයේ අන්තර්ගතය පුතේ
මොනවද මාර්ග සත්‍යය තියෙන්නේ? ඔය පන්ති යන සුදු අම්මලාට මතක නැද්ද? ඈ? ඔක්කොම ඉන්නේ ටියුසන් පන්තිවල. කුලප්පුව හැදිච්ච ගෑනු හීන් කාලේ ඉඳලා මෙවුන් ඇදගෙන දුවනවානේ. ඈ? මහා ප්‍රඥෝ කරන්නලු කියලා. ඔව්. ශ්‍රී ලංකා පොලිසිය ඔයාලගේ ගෑනුන්ට වෙලා තියෙන දේ බලන්නකො. ඈ? තරහ තිරමක් නැතුව ඔයාලගේ නෝනලා මොකද කරන්නේ? පඩිය කාබාසිනියා කරමින් හීන් එවුන් ඇදගෙන මේක වටේ දුවනවා. උගන්නන්නලු. දැන් ඒ උගන්නලා නිමා කරපු මේ වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාව ගැන ශ්‍රී ලංකා පොලිසිය මොකද කියන්නේ? ඈ ඔබ මොකද්ද කියන්නේ? ඉගෙනගෙනද? බුද්ධිමත්ද? අධ්‍යාපනයෙන් පෝසත්ද? අර වීලවිල බන්ධනාගාරේ ඉන්නේ රැඳවියෝ කවුද? 7-800ක් ඉන්නේ. තරුණම ජවය ඉස්කෝලෙන් එළියට බහපො. බන්ධනාගාරේ ඉන්න අයගේ තරුණම ජවය 160යි. මං හිතන්නේ 90000කට කිට්ටු කරලා ඇතිනේ සර්. එහෙම ඇති. පුනරුත්ථාපන කඳවුරු ඔක්කොගෙම ඉන්න. නාකියොද ඉන්නේ? නෑ නෑ තරුණම ජවය. හදිසි අනතුරු එකකේ ඉන්නේ. හැප්පිලා නාකියොද? නෑ තරුණ ජවය. මේ සමාජය ඇතුලේ රස්තියාදු බංකුවල කුඩුකාරයෝ පාරවල් ගානේ නන්නත්තර වෙලා ඉන්න වීදිවල ඉන්නේ. තරුණම ජවය. පුතා මේ සියලුම දේවල් අධ්‍යාපනයේ තිබිච්ච වරද නිසා ළමයි අරන් ගියපු ගමනේ වරද නිසා අපි අනුගමනය කරපු මාර්ගයේ වැරදි නිසා බුදුහාමුදුරුවෝ නිදහස සතුට සැනසීම සැපත සෞභාග්‍යයෙන් සපිරි නිර්වාණයක් කරා පෙන්වා වදාළ මාර්ගාංග 8 අනුගමනය කරේ නැහැ. මං ඒ නිසයි මේ මාර්ග සත්‍යයම තෝරගත්තේ ඔබට මේ වෙලාවේ කරුණු කියන්න. මාර්ගාංග 8ක් තියෙනවා මාර්ග සත්‍යයේ. ඒවා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. උතුම් වූ නිර්වාණ ශාන්තිය සඳහා ගමන් කළ යුතු උතුම් මාර්ගාංග 8. මන්තිරු 8යි. කොහාට යන පාරේද? නිවනට යන පාරේ. දන්නවද නිවන තියෙන තැන? ඈ? නිවන තියෙන තැන දන්නවද යන්න? දැන් කළුතර බෝධියට යන්න කියලා කිව්වොත් පුතා කළුතර බෝධියට යන්න අපි දන්නවා මේ පාර දන්නවද? බෝධිය තියෙන තැනක් දන්නවද? ඒ හින්දා ගැටලුවක් නැතුව කළුතර බෝධියට ගිය හැකි. නිවන තියෙන තැන දන්නවද යන්න? දන්න නැත්නම් යන්නේ කොහොමද පුතා? ඈ? තියෙන තැන දන්නේ නැත්නම් යන්න බෑ. පාර දන්නේ නැත්නම් යන්නත් බෑ. එහෙනම් නිවන තියෙන තැනක් දැනගෙන නිවනට යන පාරක් දැනගත්තාම හරි ලේසි පුතා. හැප්පෙන්නේ අතරමං වෙන්නේ වැටෙන්නේ නැතුව නිදහසේ නිර්වුල්ව ඉදිරියට යන්න නිවනට ලම් වෙන්න ප්‍රීතියෙන් ගමන නිමයි කියලා ප්‍රීතියෙන්ම නිමා කෙරුවයි. නිවන තියෙන්නේ ඔබ ළඟ. නිවන තියෙන්නේ ඔබ ළඟමයි. අපාය තියෙන්නේ ඔබ ළඟමයි. මම එක උදාහරණයක් කියන්නම්. මාර්ගාංගේ කියන්නේ ඉස්සෙල්ලා කොල්ලෝ දෙන්නේ වැඩට යනවා වත්තක. කොල්ලෝ දෙන්නා වැඩට යනවා වත්තක. වතු හිමියා ප්‍රසාදයට පත් කරවමින් දිරියෙන් වැඩ කරනවා. හරි උවමනාවයි පිරිසිදුයි වැඩ. ප්‍රසාදිත වතු හිමියා මේ දෙන්නට හොඳට සලකලා වැඩ නිමා කරලා හැන්දෑවේ රුපියල් 3000 දෙන්නට දුන්නා. දෙන්න රුපියල් 3000 සාක්කුවේ දාගෙන පාරට ආවා. ඇවිල්ලා එතන ටිකක් වැඩිමල් කොල්ලා බාල කොල්ලට කියනවා, "මල්ලි මට හදිසි ගමනක් තියෙනවා. මං ඒ ගමන ගිහිල්ලා එනකන් මල්ලි ගෙදර යන්න. මං එනකොට චුට්ටක් පරක්කු වෙයි."
කියලා දෙන්න දෙපැත්තට ගියා. එකෙක් ගමන ගියා, අනිකා ගෙදර ගියා. ගෙදර යන්න යන කොල්ලා කඩයක් ළඟ නතර වුණා. ඇහැට කනට පේන කඩයක් ළඟ නතර වෙලා රුපියල් 3000ක් සාක්කුවේ තියෙනවා. අර කඩේට ගිහිල්ලා කඩේ මුදලාලිගෙන් අනන්ත බඩු අතරේ ඉස්සරෝම බඩුවක් කිල්ලුවා පුතා. සල්ලිත් අතේ මිට මොලවාගෙන ඉස්සරෝම බඩුවක් කිල්ලුවා. මොකක් කිල්ලන්න ඇද්ද? ඔබට දැනෙන විදියට මේ හීන් දරු පැටව් දෙන්නෙක් ඉන්න තරුණ ආදුනික තාත්තා මේ කඩහිමියාගෙන් කවර නම් බඩුවක් ඉල්ලන්න ඇද්ද? මං ඔයාලගේ හිතට ගෙනවා ඒකේ උත්තරේ. මං දන්නවා එළියට එන්නේ නැහැ කියලා. ඇයි? එහෙම සංගවිච්චි වල් භූතයෝ ඉන්න බව මං දන්නවා. හැම මිනිහෙක් ගාව හිතට ආවා අහවල් එක ඉල්ලන්න ඇති කියලා හිතට ආවා. ඒ ආපු ඔබේ හිතට ආපු සිතුවිල්ල සම්පූර්ණම වැරදි. ඔබේ හිතට ආවේ මේ සමාජයේ දැන් පෙළ ගැහිලා තියෙන රූප රාමුව. ඔබේ හිතට ආවේ මොන හරි නරක දෙයක් ඉල්ලව්වා කියලා. මේක ඉස්සරෝම ඉල්ලුවේ එහෙම එකක් කියලා ඔබේ හිතට ආවේ. හැබැයි අර මිනිස්සයා අර කොල්ලා මාරි පැකට් දෙකක් ඉල්ලලා තියෙනවා. මුදලාලි මට මාරි පැකට් දෙකක් දෙන්න ඔක් කිව්වා. මාරි පැකට් දෙක අරගෙන මේසෙ උඩින් තියාගෙන අනිත් හාල් පොල් සීනි තේකොළ දුරුගම්බිරිස් 3-5 බඩු ටිකක් අරගෙන ෂොපින් බෑග් දෙක දාගෙන මේ මිනිස්සයා ගෙදර ගියා. බබාලා දෙන්නයි නෝනයි බලාන හිටියලු දොරකඩ ඉඳලා. පැටව් දෙන්න චූටි ඈතින් එනවා දැකලා අඩිපාර දිගේ චූටිය උන් දෙන්න අම්මා අතහැරලා දිව්වලු ගේට්ටුව ගාවට. ගේට්ටුවට ගිහිල්ලා තාත්තා එන දිහා ඇවිල්ලා බලලා මහා ප්‍රීතියෙන් පුතා මහා ප්‍රීති තාත්තාව පිළිගන්න බලාන හිටියලු. මේ මිනිස්සයා ඇවිල්ලා කඩුල්ල මුල ඉඳගත්තලු. ඉඳගෙන බෑග් දෙක බිමින් තියලා පොඩිය උන් දෙන්නව මෙහෙම දෙපැත්තෙන් අත් දෙකෙන් අරගෙන දෙන්නවම ඉම්බලු. ඉම්බලා අතෑරියා. අතෑරලා අර බෑග් එකේ තිබ්බ මාරි පැකට් දෙක අරගෙන දෙන්නට දුන්නලු. මාරි පැකට් දෙක අතර ගත්ත චූටිය උන් දෙන්න වමයි දකුණයි කම්බුල් දෙක අයියයි මල්ලි දෙන්න ඉම්බලු තාත්තගේ. ඒකොල්ල ඉදිරියට දැන් ගේ පැත්තට යනවලු. නෝනා ප්‍රීතියෙන් දොරකඩ ඉඳලා බලාගෙන ඉන්නවලු. පියසෙනෙහසයි දරුසෙනෙහසයි දෝලණය වෙන දිය. ඒකොල්ල හිනහ වෙවි ඉදිරියට ඇවිල්ලා අර මහත්තයා කියන බඩු බෑග් දෙක අතට අරගෙන ගෙට ගියාලු. ගෙට ගොඩ වෙලා මහත්තයා සාක්කුවට අත දාලා මේ රුපියල් 1000 තියන්න කියලා, මං 2000ක බඩු ගත්තා 1000ක් තියෙනවා මේක තියලා තියන්න කියලා දුන්නාලු. තේවක් කරගෙන බීලා උයලා පියලා කාලා සුවසේ නිදාගත්තාලු. තව එකෙක් ගියානේ ගමනක් ගිහිල්ලා එන්න. මේ කාරකෙන් 1500ක් ඒ ගමන ගිය තැනට ඉවර කෙරුවා. යාළුවොත් බලාගෙන හිටියා පුතා දැන් එනකම්. එහෙත් කීප පොලක් තියෙනවා පුතා. හැන්දෑවට CTB බස් එක ඇවිල්ලා නවත්තනකම් බලාගෙන ඉන්නවා. CTB බස් එකේ තමයි හැන්දෑවට අරක්කු අරගෙන යන්නේ අර ගම්වල වැඩ කරන අයට. කොමිස් එකට ගෙනියන්නේ. අරක්කු බෝතලයක් බාර් එකේ ටවුමේ රුපියල් 1000යි නම් ගමට ගෙනහිල්ලා දෙනකොට 1500යි. කණ්ඩායම් එකතු වෙලා
බෝතලේ 1500 හොයාගෙන ඔව් රිලව් වගේ පුතා ඇතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා බස් එකේ යනකම්. අන් එහෙම කාලකන්ණි જાතියක් මේ දෙරණේ ඉන්නවා. දුෂ්ට දුර්ජන. જાතියට, දේශයට, ආගමට දහමට පිළලයක් වෙච්චි. වර්තමානයේත් අනාගතයත් දෙකම කාබාසිනියා කරන කාපාලු. මේකත් අතෙන්ට ගිහිල්ලා 1500ක් ඉවර කරගෙන වැනි වැනි ඇවිල්ලා කඩෙන් ඉතුරු එකට ගත්තලු බඩු. බඩු තරම් පාරට ගොඩ වෙලා දැන් ඉසඩ් වාගේ එනවලු පාරේ. ඉසඩ් අකුර වාගේ මේකා පාරේ එහෙට මෙහෙට වැනි 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 එනකොට මා පව් ගතියන් එන්නේ අරක්කු බිව්වාම නේද හඳුන්නේ. මේ අකුණ්ඩ තේරෙන්නේ නැතුවත් රා බොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රෑ වෙන්න වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලං උටං ගජි ගතං මහ පාර මැද්දේ බානකු චිත්‍රේ ඔක මේ ජනකාවියෙක් බේබද්දේකට වෙච්චි දේ බලාගෙන ඉඳලා ලෝකයට උගන්වපු පාඩම නිර්මාණය ඔයාලා උගන්වපු එකෙක් මේ වාගේ ජනකවියක් ලියලා තියෙනවාද ඔයාලා උගන්වලා විශ්වවිද්‍යාලය යවලා උපාධි පහක් හයක් අරගෙන මේ දෙරණේ පය තියලා ඉන්න මොකෙක් හරි මට කියන්න ඔහොම ජනකවියක් ලියලා තියෙනවා කියලා තියෙනවද උගේ අම්මා හාල් කරන විදියටවත් ඈ උගේ අප්පා වැනි වැනි යන විදියටවත් කියලා තියෙනවද නැහැ එහෙම එකක් නැහැ මොකද්ද ඒ උගත්කම මොකද්ද ඒ බුද්ධිමත්කම මොකද්ද කරපු නිර්මාණේ කල නිර්මාණ කාලා දාපු අධ්‍යාපනයක් මහත්තයා මේක වඳ අධ්‍යාපනයක් මනුස්සයන්ට නෑ පිරිවෙන් අධ්‍යාපනයත් වඳේ ගන්නෙ නේද නායකා වඳ වඳ ඔබන්ද රෝ කියන්න බැරුව ඉන්නේ මන් දන්නව මේක වඳ අධ්‍යාපනයක් පිරිවෙනේ උගන්වන්න ඕනන්නේ බහුශ්‍රුත බෞද්ධ දර්ශනය දන්න වතපිලිවෙත අඳුනාගත්ත විනයගරුක හාමුදුරු කෙනෙක්නේ පිරිවෙනෙන් හදන්න ඕනේ. පිරිවෙනෙන් රාජ්‍ය සේවකයෝ හදන්න ඕනද? ඈ? පිරිවෙනෙන් රාජ්‍ය සේවකයෝ හදන්න ඕන. පිරිවෙනෙනුත් රාජ්‍ය සේවකයෝ හදනවා. පන්සලෙනුත් ඉස්කෝලෙනුත් රාජ්‍ය සේවකයෝ හදනවා. පිරිවෙනේ ලොකු වෙච්ච ගමම්ම රාජ්‍ය සේවයට යනවා. හාඳුරුවරු හාඳුරුවරු නැ සිව්පසයෙන් සංග්‍රහ කර කර වැඳපු එවු එවුන් සාප කරනවා හාඳුරු සම්බුද්ධ ශාසනයට එවුන් සාප කරනවා ඇයි අවුරුදු 20ක් 24ක් විතර වැඳ වැඳ කණ්ඩ දීලා උගන්නලා ආපහු ඇල්ලා බලනකොට වන්දනා කරමින් කණ්ඩ දීලා ලොකු මහත් කරපු අපිව නිවන් ගෙනියන්නට වෙරදරාපම් බුදු පුතේ කියලා පින් සිතින් බලාපොරොත්තු හිටපු උන් ඔක්කොම අතර මං කෙරුවා පන්සලත් ඇතෑරියා දානේ දීපු එකාගෙම ගෑණිත් ගත්තා මේකා ගියා ඒකට පිරිවෙනක් ඕන දහඳුන ඈ ඒකට පිරිවෙන් ඕන නැහැ මේක එහෙම එකක් තියෙන අර අනුරාධපුරේ දිහා මේ ඊයේ පෙරේද සිද්ධියක් දැක්කා නේද? අන්තර්ජාලේ තියෙනවා. හාඳුරුවරු එක එක ජාවාරම් හදාගෙන ඉන්නේ. සිල් මෑණිවරුයි හාඳුරුවරුයි එක පන්සලේ ඉන්නවා. එක පන්සලේ ඉඳලා පුතා එකට භාවනා කරලා සිල් මෑණිවරු දෙන්නෙකුට ලොකු අකර තැබ්බයලු. ආන් දැන් කණ්ඩායම මහිරි පන්සල හිරේ ගියා පුතා ගැලපෙන්නේ නැති හින්දානේ ඈතින් තිබ්බේ බුදුහාඳුරු
ගැලපෙන්නේ නැති හින්දා තමයි බුදුහාඳුරු ඈතින් තිබ්බේ. බුදුහාඳුරු ඈතින් තිබ්බ එක ගෙනල්ලා ආපහු එකට එබුවාම අංගිය අනිම. දැන් ගිහිලා කට්ටිය නිම. එහෙම නොගැලපෙනවා බද්ධ කරගත්තාම විනාශ වෙනවා. අර කාලකන්ණියා ගිහිල්ලා 1500ක් ඉවර කරගෙන මගට ආවා වැටුණා වලක හැප්පුණා. වාරු නෑනේ ඇඟට. මිනිහා හැමම මුණින් තලා වෙලා වැටුණා තාරපාර. අතේ තිබ්බ මල්ල විසුණා මල්ල තිබ්බා හී හීකඩ ගියා. මිනිහාගේ මූණ වැදුණා පුතා තාරපාරේ. දත් ටිකයි තොල් පොටවල් දෙකයි පොඩි වෙලා ගියා. කේන්දරි ගානවා අගලට වැටිලා. අහල පහල වුන් ස්පිරිතාලට අරන් ගියා. ළමයි දෙන්නාට උදේ ඉඳලා කොත්තමල්ලි වතුර පොවපවා මග බලාගෙන හිටපු ගෑණි මේ මිනිහා එන්නේ. අල්ලපු ගෙදර මිනිස්සු ආවා වැඩ ඇරිලා. නමුත් මේ කාවේ නැහැ. කට්ට කරවල වෙනකම් බලාන හිටියා. චූටිය කාඳාඳා අරුන්දාගේ තනේ එල්ලිලා කිරි බිව්වා. ලොකු එකා අඳාඳා අම්මගේ ඔඩොක්කුවේම නිඳ ගියා. ගෑණි විවාහයක කරුමය ගැන තනියෙන්ම තැවි තැවි වේදනාවෙන් බලන් හිටියා රෑ මධ්‍යම රාත්‍රී වෙනකම්. ඉස්පිරිතාලෙට ලෙඩාව දාපු කොල්ලෙක් ඇවිත් කිව්වා අක්කණ්ඩි අයියා ඉස්පිරිතාලේ නැවැත්තුව වැටිලා කියලා. ගෑණි එළි වෙනකම් අඬ අඬා ඉඳලා සමාජගත අපවාදයෙන් බේරෙන්න පොඩිය උන් දෙන කිහිලි ගහගෙන ඉස්පිරිතාලට ගියා. ඉස්පිරිතාලට ගිහිල්ලා ඇඳේ බලනකොට අඳුරන්නවත් බෑ. තොල් පොටවල් බතලාල දෙකක් වාගේ දෙපැත්තට පෙරලිලා දත් ටික කැඩිලා සිහියක් පතක් නෑ. හරිහාමං කටෙන් බට දාලා වතුර පොවනවා. ගෑණි ඇඳ ළඟ බලාගෙන කඳුළු හලනකොට මිනිහා ඇස්සරලා බැලුවා. මිනිහා ආපහු ඇස් දෙක තද කරගත්තා. තද කරපු ඇස් දෙකේ දෙපැත්තෙන් ගලාගෙන ආපු කඳුළු දෙකපුල් තෙමා වැක්කෙරුණාලු. පොඩියුන් දෙන්න හයියෙන් ඇඬුවලු අම්මයි තාත්තයි අඬනවා දැකලා. වාට්ටුවේ මෙවුන් එකතු වුණාලු. එකතු වෙලා අර කාලකන්ණියා කරපු අපරාධයට සාප කළාලු. මම මේ කතාව කිව්වේ මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන අපායයි නිවනයි දෙක Taman ළඟ තියෙන්නේ කියන්න. අර කලින් ගෙදර ආපු කොල්ලා ගෙදරම ආයට නිවන අරන් යා. නිවීම සැනසීම සතුට සැපත තාත්තා හැටියට ගේ ඇතුළට අරන් ආවා. අම්මා මග බලාගෙන හිටියා Tamanගේ ප්‍රිය මනාප ස්වාමියා එනතුරු. දරුවෝ බලාන හිටියා. දුටු දුටුවම් ප්‍රසාදයට පත් කරන ගෘහාධිපතිතුමා විසින් මනා කලමනාකරණයකින් අතට ලැබුණු මුදල සකසුරුහන් කොට ගෙදර ගිහිල්ලා ගෙදර මානව සම්පත ලස්සනට කලමනාකරණය කරගෙන ගෙදෙට්ට තියෙන සොඳුරුම නම ගේ ඇතුලේ හැදුවා පුතා. මොකද්ද ගෙදරකට තියෙන සොඳුරුම නම? මොකක්ද? පොලිස් නිලධාරියාගේ වත් නැද්ද එහෙම සොඳුරු නම? ගෙදරට කියන සොඳුරුම නම සමාන පදයක් තියෙනවා ගෙදර කියන එකට. නිවහන 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 නිවන හදන තැන. නිවන හදන තැන කාටද? ගේ ඇතුලේ ඉන්න හැමෝටම. ඇයි? ගෙදර බුදුන් අම්මා, ගෙදර බුදුන් තාත්තා, පුබ්බාචාරිය අම්මා, පුබ්බාචාරිය තාත්තා, නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ? නිවසේ දෙවියන් අම්මා, දෙයියන් බුදුන් ගුරුන් ඔක්කොම ඉන්න පිම්බිම ගේනං නිවන හදන තැන ගේ.
අර කොල්ලාගේ ඇතුලේම නිවන හැදුවා සැනසීම ගෙනාවා අනිකා ගේ ඇතුලේම අපාය හැදුවා සියලු දෙනාටම දුක උරුම කෙරුවා නින්දා අපහාස අක්‍රෝස පරිභව ළඟා කර ගනිමින් දරුවන්ට දුක් දෙමින් බිරිඳට දුක් දෙමින් තමාද දුකක් වින්දනය කරමින් අපා දුකක් වින්දනය කරමින් මේ ගෙවන ජීවිතේ පුතා අපාය. එහෙනම් තමන් තුල නිවන හදා ගන්නත් අපාය හදා ගන්නත් පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ජීවිතය අපායෙන් මුදවා අත් මුදවා නිර්වාණය කරා ගෙනියන්න තියෙන උතුම් මාර්ගාංග 8න් එකක් මන් තෝරගත්තේ මොකද්ද? මම මාතෘකාව හැටියට තෝරගත්තේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මාර්ගාංග 8 මේ 8 එක අතටමයි තියෙන්නේ වන් වේ කොහටද නිර්වාණය කරා මන් තෝරගත්තේ කෝකද ඔය 8 ඇයි අර මුලදි කිව්වේ මාතෘකාව ඇහුන්න කතමංචාවුසෝ සම්මාවායාමෝ ඉදාවුසෝ බික්හු අනුපන්නානම් පාපකානං අකුසලානන් දම්මානං අනුපාදාය උපන්නානම් පාපකානං අකුසලානන් ධම්මානම් පහනාය අනුපන්නානං කුසලානන් ධම්මානං උපාදාය උපන්නානං කුසලානන් ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදති ති නොපසුබස්නා වීර්යෙන් නැනනුවන දෑත දෙපය වෙහෙසවමින් නැවත 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 සොයමින් බලමින් දකිමින් විමර්ශනශීලීව ඉතාම ප්‍රීතියෙන් කැමැත්ත ඇතිව අවබෝධයෙන් යුක්තව වීරිය වඩන්නලු මොනවටද නිවන් දකින්න පෝසත් මිනිහෙක් වෙන්න වැදගත් මිනිහෙක් වෙන්න බුද්ධිමත් මිනිහෙක් වෙන්න නිදහස් වන්දනීය පූජනීය මිනිහෙක් වෙන්න වීරිය කරන්න ඕනේ පුතා චුටි හාඳුරු නැත්තං හම්බෙන්නේ. ඔව් වීරිය කරන්න ඕන. ඒකට උදේ පාන්දර නැගිටපු වෙලේ ඉඳලා කීයද පුතේ නැගිටින්? තුරු යටියෙන් හුණු පැටිලේ නුන් රැගෙන සිතු වටියෙන් පිඹ ඇඟ පිරිමැද එන මලගෙටියෙන් පැම්පොවමින් අති නතින සිටි පැටියෙන් හෙරනුන්ගෙන් වෙයි සොබන ගිරාසන්දේස පුංචි හාඳුරුවරු ගැන කියලා තියෙන. ඈ ගිරවට කිව්වා ඉරපායන් ඉස්සලා නැගිටින්න කියලා. නැගිටලා උඹ වටපිට බලපන්. ඉර උදා වෙන්න කලින් නැගිටලා වටපිට බලපන්. ඉරටත් කලින් උඹටත් කලින් නැගිටපු පොඩි හාමුදුරුවරු පන්සලේ මලු පෙත්මන් අමදිනවා උඹට පෙනේ. බලන්නකො පුංචි හාමුදුරුවරු නැගිටලා තියෙන වෙලා. ඈ කුරුල්ලෝ කෑ ගහනවත් කලින් පොඩි හාමුදුරුවරු නැගිටලා මලු පෙත්මන් අමදිනවා. ඇයි මේ වීරිය කරන්නේ මොනවටද? තමන්ට සිව්පසය අරගෙන එන දායකයාගේ හිතේ සද්ධාව උපදවාලමින් කසල නිකසල කරන්න කසල නිකසල කරන්න හිතේ තියෙන කසල නිකසල කරන බැවින් පරිසරයේද තියෙන කසල නිකසල කොට කසල ගොඩේ ඉන්න මිනිස්සුන්ගේ සද්ධා චේතනා උපදවාලමින් ඔවුන්ගේ ජීවිතවල කසල නිකසල කරන්නට
වඩා වීරයෙන් ඔපමට්ටම් වෙච්ච භික්ෂුවක් ඉන්න ඕන නිසා. එහෙනම් ශ්‍රී ලංකා පොලිසියටද එවැනි ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් නිලදරුවෙක් නිලදැරියක් ඇවැසි බැවින් පාරිශුද්ධ සේවාවක් කරන්නට ඔබ පිරිසිදු වෙන්නට ඕන. එහෙනම් මේ වීරිය වඩන්න ඕන ආකාර හතරකට. වීරිය වඩන්න ඕන නිවන් දකින්න ලේසියෙන් බෑ පුතා. සැප විඳින්න, පෝසත් වෙන්න, නිදහස් වෙන්න, වන්දනීය වෙන්න, පූජනීය වෙන්න නිකම් බෑ. වීරිය කරන්න ඕන. බලන්නකො මං අනුරාධපුර දිස්ත්‍රික්කේනේ, උතුරුමැද පළාතේනේ. අන්දර මූකලානම් මැද්ද හීම් පැලක ඉපදිච්චි මං. අද මේක බස්නාහිර පළාතේයි තේ. ඔව් බස්නාහිර පළාතේ බවුන්රිය, දකුණු පළාතේත් බවුන්රිය. ඈ මේ පළාත් මායිමේ අද පොලිස් විද්‍යාලයේ මන රම් විදියට කරවන ලද උතුම් ධර්ම සිංහාසනයේ සිංහාසනාරූඪ වී ඔබ අමතන පින්වතා මම දකුණු පළාතේවත් මධ්‍යම බස්නාහිර පළාතේවත් එක්කුණුවක් බැරි වුණා පුත. අද දවසේ මේ වෙලාවේ මේකේ ඉඳ ගන්න ඈ කවර විශාල දේවල් හිටියත් බැරි වුණා. අර උතුරුමැද පළාතේ පැලක ඉපදිච්චි මන්නේ පුදුම වීරියක් ගත්තේ නායකාමරු. පුදුම දුකක් වින්දා, අනන්ත දුක් විඳලා 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 ආපු ගමනක ප්‍රතිඵලය මම ප්‍රීතියෙන් ඉන්නේ, නිදහසේ ඉන්නේ, සුවසේ ඉන්නේ, සැපසේ ඉන්නේ, මං ලෝකේ වටේ මැදියා. පුතා වීරිය වැඩුවොත් දිනු හැකි ලෝකේ. ඕනෑම මිනිහෙකුට වීරිය වැඩුවොත් ලෝකේ දිනු හැකි. කර්ම දෝෂයකට මන්ද බුද්ධකේකු ඌවේ නැත්නම් ලෝකෙ දිනන්න පුළුවන් අතපය නැතත්. මං හිතනවා ලෝකේ දක්ෂතම දේශකයා වැඩිම මිලක් අය කරන වැඩුම වැටුපක් ගන්න දේශකයා අත් දෙකක් නැති කකුල් දෙකක් නැති මිනිහෙක්. බලන්නකො කොහොම වීරියක් වඩන්නේ නැද්ද මේ මිනිහා ඇතෙන්ට එන්න ලෝකෙ දිනන්න. ඇස් දෙකම නැති ළමයි ඒ හතරම ඇතුව සාමාර්ථයක් ලබා ගන්න. ඇස් දෙකම නැ නමුත් උසස් පෙළට ඒ හතරක්, සාමාන්‍ය පෙළට ඒ නමයක්. ඇස් දෙකම නැ බලන්නකො දරු ලෝකෙ දිනන්න බැරිද? සරල අඩුපාඩුකම් ඉදිරියේ මැලිවි හිඟා කන තැනට යනවාට වඩා අතපය නැති මිනිස්සුත් ලෝකේ දිනනවා. අපිට ඒ සියල්ල සම්පූර්ණ වෙලත් ලෝකේ දිනන්න බැරි නම් මෙතන ණය නැති පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් පුතා 100ට 1ක් 2ක් වාර. ණය නැති පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් 100ට 1යි 2යි. අනිත් ඔක්කොම ණය. ඇයි ණය වුනේ? ඈ? ඇයි ණය වුනේ? ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරියා ඇයි ණය වුනේ මෙච්චර පඩි හම්බෙද්දි? පඩියේ ප්‍රමාණය ගුණය මම විස්තර කරන්නේ දුක හිතෙන බැවින්. ඈ? පඩි එකක් නෙමෙයි දෙකක් තියෙනවා. දෙකෙන් එකක් ඔව් පොලිස් තානාධිපතිවරුන්ගේ පඩිය මන් දන්න සමහර අය ඉන්නවා දසලක්ෂ ගාන පුතා සම. ඔව් මං හරියටම රෙට්ටෙටම කියනවා දසලක්ෂ ගාන මාසික පඩි. ඔව් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගෙවාපු පඩියද මේ? නෑ වෙන පඩියක් තියෙනවා. මං ඉතින් පොලිසියට යාබදනේ පුතා.
පළවෙනි පොලිස් ස්ථානාධිපතිවරයා ඇවිල්ලා පුටුවේ වාඩි වෙනකොටත් මං හිටියා. මං එතකොට කොල්ලා. මං ශ්‍රමදානයට ගියා පොලිසිය විවෘත කරන්න. පොලිසිය සුද්ධ කරන්න වත්. එදා ඉඳලා ආපු ඔක්කොම මං දන්නවා. මං එතකොට 10 පන්ති. මට බොරු කරන්න බෑ. මුළු පොලිස් බල ප්‍රදේශෙම සිද්ධ වෙන සිදුවීම් ටික පොලිසියට වාර්තා වෙනවාට වඩා මට වාර්තා වෙනවා පුතා. මට වාර්තා වෙනවා සියලු අපරාධ. සකල මානවයා. එනිසා මං දන්නවා. එනිසා අවබෝධයෙන් ඔබ කොහොම ආවත් ඒත් ණයයි ඔබ බැංකුවලට විවිධ ආයතනවලට අර දේශපාලාඥයෝ වාගේ දඹුල්ල පැත්තේ ඉන්න දේශපාලාඥයෝ පිළිබඳ මට මේ ළඟදී වාර්තාවක් දුන්නා. දඹුල්ල නගරේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඔක්කොටම ණයලු දේශපාලාඥයෝ ටික. හැබැයි ඒවා බොල් ණය හැටියට කපලලු තියෙන්නේ දැන්. හම්බෙන්නෙම නැහැ. පුංචි ණයද? නෑ ලක්ෂ 40 50 60 70 80 ඇයි මීටින් තියලා කණ්ඩ දීපුවා පුතා රැස්සින් තියලා කණ්ඩ දීපුවා ඒවට බඩු ගත්තුවා කොඩි දාන්න රෙදි ගත්තුවා මේ වාගේ ප්‍රශ්න කෝ වීරිය කරලා නිදහසද ලැබලා තියෙන්නේ වීරිය කරලා අමාරු වෙන වැටිලා තියෙන්නේ නින්දහවනේ ලැබලා තියෙන්නේ දුගතියටනේ ගිහිල්ලා තියෙන්නේ ලැජ්ජා බය උපදවාගෙන පුතා පාපයේ ඉදිරියේ ඔබ වීරිය කරා නම් සත්පුරුෂ ගමනක් යන්න ලෝකේ දිනන්න නිවන් ලබන්න අමාරු නැහැ. ලෝකේ දිනන්න නිවන් ලබන්න අමාරු නැහැ. ඒකට දිරි වඩන්න ඕනේ. පළවෙනි වීරිය වඩන්න ඕනේ පුතා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉඳ වීරිය කරා. මං අද පොලිස් විද්‍යාලයේ තේමා කරගෙන මේක කියන නිසාවෙන් මගේ පුතේ පළවෙනි නිලධාරියා හැටියට ඔබ ට්‍රේනින් වෙනකොට යුනිෆෝම් එක පාවිච්චි කරලා කාටවත් රිදවලා නැති පින්වත් බෝසත් රාජ්‍ය සේවකයෙක් නෙන්නේ. ආන් එදා ඉඳලා වීරිය කළා නම් යුනිෆෝම් එකේ අභිමානය තියාගෙන මගේ රැකියාව මං කරනවා කිලුටු වෙන්නේ නැතුව වීරිය වැඩුවා නම් නිර්මල නිලධාරියෙක්නේ. නිර්මල නිලධාරියෙක් වෙනවා. දේශපාලාඥයා ඉදිරියේවත් කත් අදින්නේ නැති නිර්මල නිලධාරියෝ වෙන්න ඕන. ඈ පාස්කු ප්‍රහාරය මට අල්ලන්න දුන්නා නම් මම මෙලහට අල්ල. මේක ශ්‍රී ලංකා පොලිසියටයි ආරක්ෂක අමාත්‍යාංශයටයි දීපු හින්දා අල්ලන්න බෑ. ඇත්තටම මට දුන්නා නම් මං අල්ලලා මහත්තයා. මං දන්නවා අල්ලන්න. ඒ පොලිසිය රැස්පේන්නේ නැතුවාට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්නේ උන්ට රැස්පේන්නේ නැතුවාට මට රැස්පේනවනේ. ඈ රටේ උන්ගේ අස් වහලා මෝඩකම් කළාට මං හෙට මැරුණත් බය නැහැනේ. ඔව් බෙල්ල කපලා දාන්න කියන්නකො. මං බය නැහැ මැරුණත්. පාස්කු පහරේට පහුව දායක කොල්ලෙක් කියනවා අපේ තාත්තා මට පල්ලි යන්න එපා කිව්වා. බෝම්බ ගහනවා කියලා. ඒ හින්දා මං පල්ලි ගියේ නැහැ. අමාරුද පාස්කු පහරේ අල්ලන්න? ඈ? ඈ ප්‍රධාන සාක්ෂිය මේ. පාපෝච්චාරණයක් කරනවානේ. මගේ තාත්තා මට යන්න එපා කියපුවේ බෝම්බ ගහනවා කියලා. එදා බෝම්බ ගහන බව දැනගෙන හිටියා මගේ තාත්තා. තොගේ තාත්තා කවුද කියලා අල්ලාගෙන අර හීම් පොල් කඩාපු වුන්ට කනට ගහනවා වායේ ගහන්න බෑද? ඈ? කෙහෙල්කම් කපාපු වුන්ට අරක්කු භාගයක් බීලා පාර යන වුන්ට කනට ගසාපු ලීලාවෙන් ගසන්න බැරිද? ඈ? කෝ පුතා එන්නේල කෝ නිල තල කෝ නීතිය
ආන් ඒ ඉදි මරුණත් කමක් නැ අර හින්දි චිත්‍රපටි වල වාගේ වෙන්න ඕන පුතා මං දැකලා තියෙන්නේ එහෙම නිලධාරියෝ චිත්‍රපටි වල පුතා ඔව් සජීවි ලෝකේ බලා ගන්න හම්බෙන්නේ නැ හින්දි චිත්‍රපටි වල නම් සැබෑ නීතිය උදෙසා එක නිලධාරියෙක් හරි කොහොම හරි එනවා ඇවිල්ලා ලෝකෙ ඉදිරියේ පෙනී හිටිනවා නිල ඇඳුමේ ගෞරවය පෙන්වනවා පුතා ලෝකෙට අන්න එහෙම නිලධාරියෙක් මේ මිහි මඩලේ බිහි වේවා කියලා පතනවා මං වීරිය වඩලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සැබෑ මිනිස්සු නිර්මාණය කරන්න සැබෑදේ ඇත්ත ඇති සැටියෙන් ලොව දකින්නට වීරිය කරා හොයන්න බැරි නෑ හෙව්ව හැකි හැම අපරාධයක්ම හෙව්ව හැකි කොළ 3000ක් ලිව්වලු පරීක්ෂණ වාර්තාව පුතා කොළ 3000ක් කියලා කිව්වහම බයිබලේ වාගේ කන්නේ පුතා ඈ බයිබලේ ඉහෙට තියාගෙන හිටපෙවුව මරලා දාපු අපරාධය වෙනුවෙන් චූදිතය හොයන්න ආපහු බයිබලයක් ලිව්වා මේ කළා ඒත් අපරාධ කරුවාව අත්අඩංගුවට බැරි වෙන්න ගන්න බැරි වෙච්චි මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල යැයි සම්මත කොට ඇති නීති පොත කවර කරුණක් නිසාද මට ගිනි තියන්න හිතිච්ච දෙකක් තියෙනවා එකක් ලංකාවේ නීති පොත අනිත් එක තුන්නිකාය ඇත්තටම නායකතුමනි මට ගිනි තියන්න හිතිලා තියෙන දෙක ඈ මේ නිකාය තුනයි නීති පොත මේ නිකාය තුන සාසනයම විනාශ කෙරුවා නීති පොත සමාජයම විනාශ කරා බෞද්ධ දර්ශනයේ ත්‍රිපිටකය මේකට වග කියන්න ඕනේ නැහැ ත්‍රිපිටකයේ දෝෂයක් නෙමෙයි ත්‍රිපිටකය අනුගමනය කරනවා යයි කියා පෙනී හිටපු නායකයෝ කරපු අපරාධයක් නීති පොතේ දෝෂයක් නෙමෙයි නීති පොත හරි නීතිය ක්‍රියාත්මක කරන්නට වග ලත් නිලලත් බලලත් ඇත්තෝ කරපු අපරාධයක් එහින්දා පුතා මේවා දිහා නුවණින් විමර්ශනය කළ බලා වීරිය කරන්න ඕනේ අපි මෙච්චර කාලෙ මේ වෙනකන් ආපු ගමන වැරදිලා නම් එතෙක් කරපු වැරදි තිබිච්චාවයි හැබැයි තව නොකල වැරදි තියෙනවා අපේ ජීවිතවල නොකරපු වැරදි නැද්ද අපි ඔක්කොම වැරදි කරලා ඉවරද නෑ පුතා අපි එකක් දෙකක් තුනක් කරලා ඇති වැරදි රේරුකාණී චන්දවිමල නායක හාමුදුරු අපේ හාමුදුරනේ පොතක් ලියනවානේ තෝරාගත් කෙලෙස් ධර්ම 1500ක් ඒ කෙලෙස් ධර්ම 1500ෙම ඔබ අතින් කෙලෙස් ධර්ම 100ක් මත පිහිටලා අපි පව් කරලා කියන්නකෝ කෙලෙස් 1500ෙන් 100ක් තව කීයක් තියෙනවද 1400ක් තියෙනවා අපි රැකගත්ත ධර්මතා එහෙනම් බුදුහාඳුරු අනුදැන වදාරනවා හීන මානයක් ඇති කරගන්න එපා තමන්ගේ ජීවිතය ගැන තමන් ආ ගමන ගැන හීන මානෙන් බලන්නේ නැතුව ඉන්න තැනින් නැගිටින්නලු ඉන්න තැනින් නැගිටලා වීරිය කරන්න මෙතනින් එහාට නොකරපු පව් අයනම් කරන්න අලුත් පාපයකට යන්නේ අපි ඉපදෙනකොට ඔක්කොම නිකැලල්නේ පන්සිල් බිඳලා තිබ්බද පුතා අපි කවුරුවත් අපි කාටින්වත් පන්සිල් බිඳිලා නැහැ නීතිය කඩලා නැහැ සමාජ ධර්ම බිඳිලා නැහැ සංස්කෘතියට පටහැනි නැහැ ජාතියට පටහැනි නැහැ මානව වර්ගයට අගෞරවයක් වෙලා නැති සුද්ධ පිම්මන්ත දෙවියන්ටත් වඩා උත්තම මිනිහෙක් නේද හඳුන්නේ ලෝකෙ බිහි වෙන්නේ මානව පැටියා දෙවියන්ටත් වඩා උත්තමයි ඇයි දෙයියෝ කෙලස් ගොඩ දෙයියෝ කෙලස් ගොඩ මානව පැටියා උත්පත්තියෙන් නිකැලල් කෙලෙස ධර්ම නැතුව ඉපදෙන සංසාරෙන් ගෙන ක්ලේශ ධර්මයන් ඔහුගේ සසර යටිහිතේ ජීවිකාවේ ඇති කර්ම රූපයක් හැටියට හැබැයි පුතා
උඩු හිත හා බැඳුණු ඉන්ද්‍රිය ගෝචර ලෝකේ එක පාපයක් වක් කරලා නැහැ. ඇහෙන්වත් කනෙන්වත් නාසයෙන්වත් දිවෙන්වත් ශරීරයෙන්වත් මනෝභාවයෙන්වත් නරක පාපයකට පෙළඹීමක් ඇති කරගෙන හිත කය වචනය කියන තුන් දොර වෙහෙසවා පව් කරලා නැහැ. එහින්දා පුතේ ජීවිතය දැක දැන අඳුනාගෙන අපට පුළුවන්කම තියෙන්න ඕන නිකැලැල්ව උප්පත්ති ලැබපු අපි මෙතෙක් ආ ගමනේ දැන් කැලැල් කරගෙන නම් යම් යම් තැන් ආරම්භ කරන්න දැන් ඉතුරු වෙලා තියෙන ටික රැකගෙන යන්න. අම්මා මරලා නැහැ, තාත්තා මරලා නැහැ, අම්මට ගහලා නැහැ, තාත්තට ගහලා නැහැ, නීතියේ බලවත් නීති අපි කඩලා නැහැ. යම් සේවයක් මගේ නිලැඳුමේ නාමයෙන් මං කරලා තියෙනවා. මගේ සිවිල් ජීවිතයේ මෞකම පියකම රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයෙකු ලෙස මා නොකළ වැරදි ඕන තරම් තියෙනවා. ආන් ඒවා හොයලා බලලා දැකලා ප්‍රතිපත්ති ගරුකව රකින්න වීරිය කරන්න. කවුරු කිව්වත් අපරාධයක් කරන්න එපා පුතා. නිලය තියලා යුනිෆෝම් එක තියලා රස්සාව තියලා ගෙදර ගිහිල්ලා අලයක් බතලයක් වවාගෙන කාලා මැරණකන් ඉන්න එක හොඳයි කූතාණ්ඩියෙක් වෙන්න නැතුව. ඔව් මැරණකන් ජීවත් වෙන්න ඕන පුතා. තට්ටු හයක ගෙවක් ඕනේ නැහැ නේ අපිට. පොඩි පැල්පතක් තිබ්බනම් කාමරයක් තිබ්බනම් මදි දෙඉන්න ඇතිනේ. ඒක ඇඳක නේද බුදියන්නේ? මාරු කර කරත් බුදියනෝ. නමුත් මන් දන්නවා මිනිහෙකුට ඒක ඇඳක් තිබ්බනම් ඇති රැට බුදිය ගන්න. ඒක ඇතුළේ නිදාගත්තා, උදේට නැගිට්ටා, ජීවිතේ වැඩ ටික කළා, හරි හම්බ කරගත්ත දේ නිදහසේ මොනවා හරි කමන්න නැහැ, සම්බෝලයි බතු හරි කෑවා ප්‍රීතියෙන්. කාගෙවත් 16ක් වෙලා මැරෙන්න වීරිය කරන්න එපා. බොරුවට මේ දිරාපත් වෙන ලෝකයට ඉඩ දීලා. මම පුතේ වීරිය තුනක් තියෙනවා තව වඩන්න. එකක කෑල්ලයි වෙලාව ඉවරයි අප්පා. මට මේ වීරිය තුන කියන්න, වීරිය හතර කියන්න පැය තුනක්වත් දෙනවා නම් පුළුවන්. නමුත් අර කලවානේ උන් මරයිනේ. එද්දිත් මට කියනවා මාව කම්පණය කරන්න ස්වාමීන් වහන්සේ හයට ධර්ම දේශනාව දාලා තියෙන. මං කිව්වා හරි 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 කටහන හිටුකෝ. හයට තෝ බැනර් එකේ ලිව්වාට බණ හතටනේ. මං ඒ වෙලාව බලාගෙන එන්න. මට අතන තියෙන වැඩේ මං ඉවර කරලා කියලා කිව්වා. නමුත් ඉවර කරන්න බෑනේ අප්පා. මං පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැය පහක් කතා කරා ළමයිට. උදේ පැය තුනයි හවස දෙකකුත්. මං ආසයි ඒකට. මං ඉතාම ආසාවෙන් ආවේ පුට්සයිකලේ මගක් ඇවිල්ලා ඒකෙන් බැහැලා රාලහාමිලා දෙන්නේ කිරියා ගල් කිරියාම පොලිසිය මාව එක්කයි යන්න අපේ රංජිතුයි මද්දුම් බණ්ඩාරයි දෙන්න මාරුවට මාව අරන් යනවා පීටීඑස් එකට. නිකවැරටියට යනකම් මෝටර් සයිකලෙන් ඉඳගෙන යනවා පුතා කිලෝමීටර 82ක්. දේශනේ ඉවර වෙලා මෝටර් සයිකලේ කිලෝමීටර 82ම ආපහු වෙනවා. මං ඒ වුණාට හරි ප්‍රසාද චිත්තයකින් ශ්‍රී ලංකා පොලිසිය විසින් දේශක ගාස්තු හැටියට දෙනවන්නේ ලොකු පඩියක් ඒ කාලේ. පැය පහක් දේශනේ පවත්වලා ආපුහම පුතා මාසෙකට ඉතර පස්සේ රුපියල් 1500ක චෙක් එකක් එනවා. ශ්‍රී ලංකා පොලිසිය නගා හිටුවන්න දේශන ගාස්තු අප්පා. ඔව් එහෙම තමයි. හැබැයි මං ඒක දිහා බැලුවේ නෑනේ. මං ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් එහෙම එකක්වත් ප්‍රාර්ථනා කළේ නෑ. නොමිලෙම දාන වේල විතරයි ගත්තේ. මං පැය පහම කතා කරලා පව්වා. සමහර දවස්වල මං යුද්ධ දවස්වල ගිහිල්ලා එහෙ නතර වෙලා සතියක් ඉඳලා අහල පහල තියෙන කඳවුරු වලට යුදමය කටයුතු වලට සම්බන්ධ වෙලා පුංචි විරාමයක් ලබන සෙබළුන්ට කොල්ල සියදිවි නසාගෙන මැරුණා. එකම කැම්ප් එකේ 7 දෙනෙක් ළඟ ළඟ.
මං සතියම්ම ගිහිලා නතර වෙලා හිටියා. ඒකල උන්ගේ ජීවිතවල තියෙන වටිනාකම තක්සේරු කරලා පෙන්නලා මං අනාගතයේ මේ දෙරණ පුතේ ආපහු අපේ මතු පරම්පරාවට දෙන්න උඹලට යෝධ බලය යෝධ ශක්තිය තුනුරුවනේ බලෙන් ලබන්න ජීවිතේ රකින්න ඕන. අතපය නැතුව ගියත් ජීවිතේ නැතුව ගියත් පුතා පිටුපාන්න හොඳ නැහැ. ඇත්තට මූණ දෙන්න ඕන කියලා මං කිව්වා. මං සිවුරු ඇල්ලා යන්න නාවික හමුදා කඳවුරට ගියා ඒ වෙලාවේ. ඊට පස්සේ නිලධාරියෝ ඔක්කොම ඉහළ නිලධාරියන්ට කියලා මම ගත්තෙම නැහැ. පස්සේ ලොකු මහත්තයා මට කෝල් කරලා කිව්වා, "හාමුදුරුවනේ, ඔබ වහන්සේ නේවි ආමි තමයි. අය ඕක තියලා එන්න ඕනේ නැහැ. ඔබ වහන්සේ නේවි ආමි තමයි" කියලා කිව්වා. ඒ ගමන මං ආපහු ආවා, දුකෙන් ආවේ. මං ඒ වෙලාවේ පැයක් හරි යන්න ගියේ ළමයි විඳින දුක දැකලා. ඒ තරම් උවමනාවක් තිබ්බා මේ රට වෙනුවෙන්. සාසනික වශයෙන් මේ රටේ හාමුදුරුවනේ ඇත්තටම මට දුකයි. වැඩ කරන්න පුළුවන් බලය ඇති, ශක්තිය ඇති, පූජනීයත්වය ඇති, ගෞරවය ඇති, අවකාශය ඇති ගිහි පැවිදි අය රටට ආදරේ නැහැ. හීන් එව් මහන්සියෙන්ද හැදුවාට මහන්සි වෙන්න බෑ. මහන්සි වුණාට ඒ සත්‍ය එළිදක්වන්න දෙන්නේ නැහැ. ඒ අයට පයින් ගහනවා, විසි කරනවා, ඇදලා දානවා, වද දෙනවා, මරලා දානවා. ඇයි ඒ? බලලත් මිනිහා අභිබවා යන්න දෙන්නේ නැහැ පුතා. බලලත් අය ගැති, බලලත් අය වහල්ලු, නිලලත් අය වහල්ලු. පූජනීයයි සම්මත වරප්‍රසාද ලබන, වැඳුම් පිදුම් ලබන පව්කාර අය ගොඩාක් මේවාට දිරිය දෙනවා, උදව් කරනවා. මිනි මරුවාගේ ඔළුවේ කරඬුව තියලා ආශිර්වාද කරන්න තරම් අපේ හාමුදුරනේ සමහර නායක හාමුදුරුවරු මොන තරම් සිවුර පාවා දීලාද. මෙහෙම රටක පුළුවන්ද ඇත්ත ඇති සැටියෙන් නගා සිටුවන්නට හීන් අපි වාගේ වීරිය කෙරුවාට මේ රටේ බෑ, අමාරුයි. ඒ නිසා අවබෝධයෙන් පුතේ වීරිය කරන්න ශ්‍රී ලංකා පොලිසියට යමක් කරන්න පුළුවන්. භික්ෂු සංස්ථාවට යමක් කරන්න පුළුවන්. ඒ සඳහා වීරිය කරන්න, නොකරපු පව් නොකර ඉන්න වීරිය කරන්න. දෙක, කරපු පව් නවත්තන්න වීරිය කරන්න. ශ්‍රී ලංකා පොලිසිය හරහා සිද්ධ වෙච්චි පව් තියෙනවා. ආන් ඒ සිද්ධ වෙච්චි පාපයන් නවත්තලා නැගිටින්න වීරිය කරන්න. පොලිස් ට්‍රේනින් එකේදී පුතා නානාවිධ උපක්‍රම පාවිච්චි කරලා මිනිස්සුන්ව හදන්නේ, තලලා පොඩි කරලා අව්වේ තියලා හැදුවේ නිකන් නෙමෙයි. මේ කර්කස ලෝකයේ සාමය, සමගිය, සතුට, සෞභාග්‍ය පිරුණු තැනක තියන්න ඕනෑම අභියෝගයක් දිනාපන් කියලා. උත්තරීතර රැකියාවක් ශ්‍රී ලංකා පොලිසිය. ඒක හැල්ලුවට ලක් වෙලා තියෙන්නේ ඇතැම් ඇතැම් අයගේ අදූරදර්ශී භාවය නිසා. ඒ හින්දා පින් සිතෙන් දිරිය වඩලා ආලෝකමත් මිනිහෙක් වෙන්න. මං ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළඟින්ම ආදරේම කරපු චරිත දෙකක් තියෙනවා. ගොඩක් චරිත තියෙනවා ආශ්‍රය කරන. නමුත් මං දැඩිම ආදරය කරපු චරිත දෙකක් තියෙනවා. ඒ කීර්තිජාන්ත ඕවාසි මහත්තයයි චන්ද්‍රසේන මහත්තයයි. චන්ද්‍රසේන මහත්තයවත් මට පෙන්නුවේ කීර්තිජාන්ත ඕවාසි මහත්තයා. මං යුනිෆෝම් එකට පුදුම විදියට කේන්තියකින් හිටපු කෙනෙක්, කලකිරීමකින්. යුනිෆෝම් එක වටිනා වස්ත්‍රයක් කියලා මට පෙන්නුවේ ජයන්ත මහත්තයා. ඒකෙන් කරන්න පුළුවන් වැඩ මං කරලා පෙන්නනවා ඔබ වහන්සේට කියලා කිව්වා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ එකට ගෙනාවා. ශ්‍රී ලංකා පොලිසියේ පළවෙනි ස්ථානයට ගෙනාවා ගල්කිරියාගම පොලිසිය විනයගරුකව තිබ්බා එක මැතිවරණ සමයක. මම දින 30ට දේශන 60ක් කළා පොලිස් බල ප්‍රදේශය ඇතුළේ විතර. රාළහමිලා මට දීලා තිබ්බා. හැබැයි සුළු පැමිණිල්ලක්වත් ආවේ නැහැ.
මැතිවරණයේ ඉවර වෙලා දින පහක් හයක් යනකම් සුළු පැමිණිල්ලක්වත් වාර්තා වුණේ හොඳම පොලිසිය හැටියට තේරුණා. ඒ තැනට ගෙනාවා. සමාජයේ විසින් පුතා පන්සලට පූජා කරනවා වගේ බඩු පූජා කරලා මුළු පොලිසියම ටයිල් කළා. ඈ පන්සලට පූජා කරනවා වගේ මිනිස්සු පූජා කෙරුවා. මුළු පොලිසියම ටයිල් කළා. මා දැවැන්ත මල් බඳුන් තියලා පොලිසියම සකස් කළා. සියලුම ගොඩනැගිලි කැඩිච්ච ඒවා හැදුවා. ලස්සන මා මණ්ඩී කියලා ආමන්ත්‍රණය කරන තැනට එනකම් පළාතේ ළමයි නැමුණා. එහෙනම් පොලිස් නිලධාරියෙකුට පුතා පළාතේ අම්මා තාත්තා වාගේ පූජනීය චරිතයක් නිර්මාණය කරන්න පුළුවන් උත්තම නිලැඳුමක් ඕක. ඒකේ ගෞරවය අභිමානය තියාගෙන ඉදිරියට යන්න, නොකරපු පව් නොකරන්න, කරපු පව් නවත්තන්න. නොකල හොඳ වැඩ පටන් ගන්න. ආරම්භ කරන්න. යහපත් දේවල් ආරම්භ කරන්න. අලුත් මාවත් ඔස්සේ ආරම්භ කරන්න අපරාධ නවත්තන්න ක්‍රමවේද. එතකොට අපිට පුළුවන් ලස්සන ගමනක් යන්න. අන්තිම කාරණය පවත්වාගෙන ආපු ශ්‍රී ලංකා පොලිසිය නීතිය සාමය සුරකීම තව 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 නිර්මාණශීලීව ඉදිරියට කරගෙන යන්න වරම් ඇති දිරි ඇති පරිසරයක් සාධනය කරන්නට ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිතතින් ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝටම තුනුරනේ අනන්ත ගුණ බලයෙන් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දළදා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත බුද්ධ තේජානුභාවයෙන් ප්‍රාදේශීය උතුම් වූ කළුතර බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් යහපත් වූ හෙට දවසක් උදා කරන්නට ශ්‍රී ලංකා පොලිසියට ශ්‍රී සම්බුද්ධ ශාසනයට සාසනික ජීවය වූ භික්ෂු සංස්ථාවට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. එන්න පිරිකර අනුමෝදන් කරන්න යන්න එපා පුතේ, වෙලා යනවා. පිරිකර සූදානම් කරපුව ගෙනල්ල පූජ කරන්න. ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරුවෝ, ඉතාමත්ම වටිනා, ඒ වගේම හැම දෙනාටම ප්‍රයෝජනවත් වෙන විදිහට පැය එකහමාරක් පැය දෙකකටත් වැඩි ප්‍රමාණයක් තරම් කාලයක් ධර්ම දේශනාව සිද්ධ කළා. ඒ වගේම කිය යුතුම දෙයක් තියෙනවා, මොකද මේ දවස් ටිකේම ධාරානිපාත වර්ෂාව තිබුණේ. හාමුදුරුවෝ වඩින්න එන්න කියන නිසාම අද හවස් වරුවේ ඉඳලම හොඳටම පෑවුවා. ඒකම ලොකු ආශ්චර්යයක්. අපේ චන්ද්‍රදේන මැතිතුමාගේ ආරාධනා පරිදි උන්වහන්සේ අද දවසේ මෙතනට වැඩම කළා තිබෙනවා. ඒ නිසා ඒක ලොකු වාසනාවන්ත පින්වන්ත දෙයක් හැටියට සලකන්නට ඕන. මොකද වරුසාවති වැස්සනම් අද මෙතන කාටවත් බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පින්කම බොහොම ලස්සන, කිසි කලබලයක් නැතුව බොහොම හොඳට සිද්ධ වුණා. ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා. තව තවත් මේ වගේ ශාසනික කටයුතු කරන්නට තව තවත් මිනිසුන්ට බණ කියන මේ හොඳ පුජ්‍යලයන් බවට පත් කරන්නට උන්වහන්සේට ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා, නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ වසර 75ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් මාලාවට සමගාමීව අද සන්ධ්‍යා භාගය ඉතාමත්ම
වටිනා සද්ධර්ම දේශනාවක් තුලින් අද දවසේ සන්ධ්‍යා කාලයේ ඔබට ගත කරන්නට ලැබුණා. ඒ වෙනුවෙන් අප ගෞරවයෙන් යුතුව ආරාධනා කළා ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂතුමන් විසින් ආරාධනා කරන ලද ගල්කිරියාගම සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදා ධර්ම උපදේශක ශාස්ත්‍රාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියන්නට අවසරයි කාගම සිරිනන්ද අපේ පින්වත් ස්වාමින් වහන්සේට. උන්වහන්සේ කාලීනව ජීවිතයේ යථාර්ථය දකින ආකාරය පිළිබඳව බෙහෙවින් ව්‍යක්ත වූ දේශනාවක් ධර්ම දේශනයක් අද මේ සන්ධ්‍යා කාලයේ ඓතිහාසික කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ බුද්ධ මන්දිරයේ සිට මේ පරිශ්‍රයේ සිට දේශනා කරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේගේ ඉදිරි ජීවිත ගමන් මඟ මෙවන් වූ සත්කාරයන් වෙනුවෙන් තව තවත් කැප වෙන්නට නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවායි අප හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි අද මේ උතුම් කාර්යය අවසන් වන තුරුත් හැමදාමත් කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට ආශිර්වාදයක් වූ ආශිර්වාද කළ ඒ වගේම අපට ශක්තියක් වුණු කළුතර දිසාවේ සහ පස්සතුන් කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී අල්ලිසත් ශ්‍රී නිකේතන රාමාධිපති ප්‍රධානාචාර්ය අවසරයි ශ්‍රී ඉන්ද්‍රජෝති පල්ලතර ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මේ උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මේ ස්ථානයේ වැඩම සිටියා. ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අපේ ගෞරවනීය සිල්මෑණින් වහන්සේ දෙපළටත් අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී මේ සන්ධ්‍යාභාගයේ පුද කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. සියලු දෙනාම ඔහොම ඉන්න තැන් වල ඉඳලාම හයියෙන් සාදුකාරයක් පවත්වන්න. ඉච්චිතං චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසී අතම් ත්‍රෛතර තිලක සකඤ්ඤය සාගර පාරගතා නිසේස නායක ගුණ රත්න මන්දිරාය මානෝ භාග්‍යවත් අරිය සම්ම්‍ය සම්බුද්ධ සරුවඤ්ඤ රාජෝත්තමයානන් වහන්සේ විසින් මధుර මනෝ අර කොට කුර වීකනාද ගම්බීර එන්දේ සිත ලෝක සත්‍යයෙන් කොටසක් දේශනා කරවාගෙන කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලීය පරිශ්‍රය දම් සභා මණ්ඩපයක් කොට අද දවසේ සකලවිද නිලධාරී මහත්වරුන් සහකාරී මණ්ඩලයන් හි නිල රත්න ලස්සියලු දෙනාම ඒක රාශීවේ ප්‍රදේශවාසී සෑම දෙනාද මේ අවස්ථාවට සහසම්බන්ධ කරගනිමින් පාදේශීය ගෞරවනීය මහසඟරුවනේ අවවාද අනුශාසනා ලැබමින් සිද්ධ කරන්නට යෙදුනා වූ මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මය වෙලාවේදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝ මේ පොලිස් අභ්‍යාස විද්‍යාලය ඇතුළු මේ ප්‍රදේශයේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම් කඩම් මම්මා වත්තල දොළ ගංගා කෙත් අතු ගහ කොළ තුරු ලතාවෝ තනා තබා අපේ ජීවිත අපට ලබා දී යෙහෙන් සතුටින් සමගියෙන් සාමයෙන් දිවි ගෙවාලන්නට මඟ පෙන්වා මිය පරලොව ගියා වූ ගිහි පැවිදි උතුමෝ පින් ගන්න වේ නම් ඒ සෑම සියලු දෙනාටමත් අද වෙනතුරු දිරිය වැඩූ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රු භාත්‍රු භගිනි ආදී සකල සුජීවත් වාසය කරන නෑදෑ හිත මිතුරු සැමටත් ඔබටත් මටත් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන සදා සුන්දර අමා නිවනින් සනසීම ලබන්නට මේ උත්තම ධර්ම දානමය පින්කම වීරිය පාරමිතාවක් ලෙසින් හේතු වාසනා වේවා වෙත්වා වෙම්වායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතු. අභිවාදන සීලෙස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි.